ආයුබෝවන්. අද මම පොඩි වීඩියෝ එකක් ඔයාලට ගෙනාවේ. අද වීඩියෝවෙන් මම කතා කරන්නේ වැටෙඬරු නොහොත් වල්ලෙඬරු යන ශාකය ගැන. මේක ඉංග්‍රීසියෙන් පොයිසන් ප්ලාන්ට් කියලා හඳුන්වනවා. ඉතින් මේකත් අර මම මුලින්ම කිව්වා වගේ තෙල්ඬරු වගේම මේකත් ඉතාමත් වටිනා ඖෂධීය ශාකයක්. ගොඩාක් ඖෂධීය ප්‍රයෝජන මේකෙන් ගන්න පුළුවන්. අපි බලමු මේ ශාකයෙන් මොන වගේ ලෙඩ රෝග සුව කරන්න පුළුවන්ද කියලා. චර්ම රෝග, කල්ගත වූ වාම වාත, ලේ වහනය, විදුලි මස් සිදුවීම්, විදුලි මසින් ලේ ගැලීම, විදුලි මසින් හට ගන්නා ගෙඩි, මෞකිරි නිසි ලෙස ශ්‍රාවය නොවීම යන ආදී ප්‍රතිකාර කිරීමට මේ වැටෙඬරු ශාකයේ කොළ, දඬු, මුල් සහ බීජවලින් ලබා ගන්නා තෙල් භාවිතා කරනවා. ඊට අමතර වැටෙඬරු ශාකයේ වියලි ඇටවලින් ලබා ගන්නා තෙල් මගින් චර්ම රෝග සුව කිරීමේ ක්‍රමයකුත් තිබෙනවා. කල්ගත වූ ආම වාත වලට වැටෙඬරු වැට තෙල් වෙනත් තෙල් සමග මිශ්‍ර කරලා ආලේප කරන්න ගන්නවා. ඒ වගේම එම රෝගයට වැටෙඬරු ශාකයේ මුලෙහි පොතු අඹරලා ආලේප කරනවා. තුවාලයකින් ලේ වහනය වන විට එම ලේ වහනය වැළැක්වීම සඳහා ඇඬරු කිරි ආලේප කරනවා. ඉස්සර කාලණන් ඉතින් මේ ඖෂධ වලින් ප්‍රතිකාර කරනවා, දැන් ඉතින් ඒව බොහෝ දුරට කරන්නේ නැහැ. විදුලි මස් වලින් ලේ ගැලීම, විදුලි මස් සිදුවීම, විදුලි මයි හට ගන්නා ගෙඩි ආදී සියලුම විදුලි මස් රෝග සඳහා වැටෙඬරු දඬු වලින් දත් මැදීම ගුණදායක වෙනවා. වැටෙඬරු ශාකයේ කොළතම්බා, ගැබිණි මව්වරුන්ගේ පියවරු නැහැවීමෙන් එම මව්වරුන්ගේ කිරි වර්ධනයද වැඩි කරගන්න පුළුවන් කියලා පැරණි මතයකුත් තියෙනවා. මේ ඇඬරු ශාක වර්ග සිංහල ආයුර්වේදයට නම් නැතුවම බැරි ශාක වර්ග. මම මේ වීඩියෝ වලින් ඔයාලට ඉදිරිපත් කරන්නේ මේ ශාක වර්ග වල ඇති ඖෂධීය වටිනාකම ගැන දැනුවත් කිරීමක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වැටෙඬරු ශාකයේ කිරි හරිම මාරාන්තිකයි. මේවා ආහාර මාර්ගයේ ඔස්සේ ගිහිල්ලා ශරීරගත වුණොතින් බඩේ රිදීම්, වමනය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ වැටෙඬරු ශාකයේ ඇටමගින් ලබා ගන්නා තෙල් වලින් ඉන්ධන නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා මම ඈත කාලයේ අන්තර්ජාලයේ දැක්කා එහෙම ලිපියක්.